පුවන් නැනසි YouTubeුප්ෂනල් එකටාව සාදරයෙන් පිළිගන්නවා. අරම්බේදි මතකරනවාබේ YouTubeුප්ෂනල් එක සස්ක්‍රයිප් කරන්නේ වගේම තමල් අයිකරන්නේ කමින් කරන්න අපේ නවදම විඩියෝ අපේදගෙන්මගන්න බෙල්ල අයිකරන්නේ එකත් කලික කරන්න කියලා මතක් කරනවා. අදාපි කතා කරන්නේ දහයකොළල හස්්‍රේණයේ සිංහල සාහිත්‍ය සංග්‍රහයටායත් අගුල්මල් දමනය පාඩම ප්‍රශ්නයක් පිළිබඳව. අබි පළමින්ම ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කරමු. අහිංසක දරුණු මිනිීමරයකූයේ කවර හේතුවක් නිසාධයන ප්‍රශ්නය පිළිබඳව තමයි අදාපි කතා කරන්නේ අපි බලමු කොහොමදා අහිංසක දරුණු මිනිමරුවෙකු බවට පත්තුනේ කියලා. ගොසුල් රජුගේ පුරෝ හිත වූ බර්ගනම් බබන සහ මන්තානි නම් බැමිණටදාව උපන් පුද්කුමාරයා හිංසක ඔහු සොරණ එකති නොපන් නිසා උපන් අවස්ථාවවේදීම සියලු නගරයන්හියායද දිලිසුනා අමාාවතර කතුවරයා ඒ බවමියාකාරයට ඉදිරිපත් කරනවා. හ මවකුසින් නික්මෙන කල සියලු නුවර ආයදදිලින රජුගේ යහනීතුබූ මගුල් කඩුවද සෙසු අවිදු දිලින. මේ ආකාරයට නගරේ සියලු ආයුධ තිලිසීම නිසා පුරෝහිත පමුණා කවර් හේතුවක් නිසා මෙලෙස සිදුවන්නට ඇතැයි ජෝතිශ ශාස්්‍රේටානෝ විමසා පලන්නට වුණා හිදී ඔහුට දැනගන් ලැබුණේ අනාගතයේදී තම පුතු සොරකුවන බවයි. පුරෝහිත බමුණා එයා වස්ථාවේදීම මේ බව රජුට ප්‍රකාශක සිටිය. පසු රජුමොහු බොහෝ සොරුන්ගෙන අට පහරන්නට නොයෙන නිසා යහපත් ලෙස දරුවා හදා වඩාගන්නා ලෙස බමුණාට ප්‍රදෙස්තුන්න. එයින් පසු පුරෝහිත බමුණන් සහ බැමිණිය තමබුදු දක්ෂලාවය අධ්‍යාපනය සඳහාය යොමු කරන්නට කටයුතු කලා. තක්ෂලාවේ ධර්මාන්තේවාසිකව අධ්‍යාපනය ලබන අහිංසක කොමාරයා සියල් සිසුන් අභිබවා ඉස්මතුවන්නේ සියලු අංගයන්ගේම විශිෂ්ඨතාවේ. එෙලිකරමින් මේනි සාහිංසක කුමාරයා සිෙසු සුසුන්ගේ විශෂ්‍යාවටත් වෛරයටල් ලක්වන්නට සිදුවනාා. එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන් කණ්ඩායම් ගැසේ සිදුකරන ලද කුමන්ත්‍රණයට දේසාපාමෝ කැදුරුතුමා හසුවනාතර එහිදී අහිංසක කුමාරයා ගොදුරූයේ ගොරතුමායදූ මරණීය උපක්‍රමයට. එනම් තමනු ගත් ශිල්පේට උපචාර කිරීම සඳහා මිනිසුන් දහසක් මරා ඇංගිලි දහසගින් යුත් මාලයා ගුරු පඬුරුමෙන් පූජා කරන ලෙස ගුරුවරයා අහිංසකට කියා සිටියා. නමුත් අහිංසක කුමාරයා තමාවගත් ශිල්පේට උපචාර දැක්වීම සඳහා මිනිසුන් දහසක් මැරීමට අකම මෙත්ත ප්‍රකාශ කරනවායේ බව කතුවරයාම්නයාකාරයට ඉදිරිපත් කරනවා. ඇ්පි අන්නට හිංසා නොකරෙන කොලේහි උපන්නම් හ එසේ නොකොට හැක්කැයි කියය. මිනිසුන් මැරීමට අහිංසක කුමාරයාකමැති ඔයද නැවද ගොරුවරයාගේ ශිල්පේට උපචාර නොදක් වන්නාට එෙහි ශිල්පයේ ප්‍රතිඵල නොදෙන බව ප්‍රකාශ කිරීම මඟින් අහිංසක කුමාරයා මිනිසුන් මරා ගුරුපොන්රු පිදීමය අදහසින් වනාන්දරයට අන්න පිවිසුුණ. ඒ අමා වතුර කතුවරයාම්න ආකාරයට ඉතිරිපත් කරනවා. ඒ පංචායුද ගෙන ආචාර්යාවැද අටවයටවැද අටවයට වදනාදැන් හිදූ. අටවි මබ්්‍ය හිදූ අටවියෙන් නික්මින දැන් හිදූ සිට විනිසුන් මරයි. දක්ෂලාවේ ශිල් පැහැදෑරුව අහිංසක කුමාරයා යාහළුවන්ගේ කුමන්ත්‍රණය අභිසත් දිසාපාමුොඛක ආචාර්වරයාගේ පැරදි වැටහීමත් නිසා දරුණු මිනිමරයෙකු බවට පත්වෙනවා. එහි ප්‍රතිඵාලයක් ලෙස මිනිසුන් මරමින් ඇගිලි කපා තිබූ තිබූ තැන්හි විනාශවීමටන් ඇතැම් මේවා සතුන්ට ගොදුරුවීමත් සිදුවෙනවා. පසු සතුන්ගෙන් කැප්පෝ ඇගිලිය ආරක්ෂා කරගැනීම සඳහායි. ඇගිලිවිද මාලයක්කොට අමුණා ගෙලෙහි පලඳන්නට වුණා. ඒ බවකතුවරයා මෙයා කාරයට ඉතිරිපත් කරනවා. තිබූ තිබූ තැන ඇගිලි නසී. ඒ නස්නසේ දැක ඇගිලිවිද මාලාකොට දැරයේ. එහන් ඒ අංගුලිමාල නම්්‍ය මේ ආකාරයට අහිංසක දරුණු අංගුලි මාලයෙකු බවට පත්වීමට මඟ පෑදුනා. මොම හිතනවා දා අපි කතා කළ අංගුල් මල් දමනය පාඩ මේ අංගුලිමාල දරුණු මිනිමරුවකූයේ කවර ආකාරයෙන්දයන ප්‍රශ්නය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙන් නැති කියලා ඒ වගේම තමයි ආරම්දේදි මතක් කලාසේම අවසානයේදත් මතක් කරනවා අප YouTube शनල් එක සස්क्राइब කරන්න लाइයි කරන්නේ, ක්‍රමෙන්් කරන්න අපේ නවතම වීडිය ඔබබෙදෙන්ම කන්න, බෙල්ලායි करන්නේෙ එකත් क्ලි කරන්න කියලා මතක් කරනවා.